අද තුරුම සාදරයෙන් පිළිගන්න සිලෝන් ටෙක්නොලොජි channel ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද PC එකක් නිවැරදිව assemble කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකට යමු. හරි අපි assemble කරගන්න කලින් අද අපි assemble කරන්න යන part එක ගැන පොඩ්ඩක් බලමු. I think other mama assemble karanne i3 first generation PC ekak. I think mekata mama aran thiyena i3 first gen processor ekai H55 motherboard ekak. I think ogollo go to do PC ekak wage assemble karana na G41 motherboard ekak G31 motherboard ekak ganna na hondai. I think go to do PC ekak assemble karaddi ogulanta me tika kiyannone ogollo samanyen RAM ekak gannakota ogulle RAM ekak DDR3 the 2 the kila aniwaryen balanda meka G41 motherboard ekak stroke meke DDR3 RAM ekak tiyenne. Ithin ogollo metanedi balanda oni tawat karanayak tiyenawa me G41 motherboard ekak hari 31 motherboard ekak hari 4GB single support karanne naha godak durata e wage board tiyenawa ogollo e board ekak balla ganna ona naththam ogollo single 4GB RAM ekak metanada gahala display ගන්න හැදුවට PC එක on වෙනවා ඒ display එන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මෙතනට මේ වගේ motherboard යන්න ඕගොල්ලෝ RAM එක ගන්නකොට 2GB දෙකක් හරි 1GB දෙකක් හරි තමයි connect කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට අපිට අවශ්‍යයි cooling fan එකක්. මම මේකට දාන්නේ 500GB WD 500GB hard එකක්. ඉතින් මේ hard එක ගන්නකොටත් ඔයගොල්ලන්ට SSD එකක් use කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒකට ගොඩක් speed එකෙන් කරගන්න පුළුවන්. ඉතින් මේකට මම අරන් තියෙන්නේ 380 watt 80 plus power supply එකක්. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් පොඩි code 2 වගේ machine එකක් ගන්නවා නම් මේ i3 first gen වුණත් ප්‍රශ්නයක් නැහැ. Normal 24 pin power supply එකක් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් PC එක ඉස්සරහදී VG card එකක් graphic card එකක් ගහන් ඉන්නවා නම් ඕගලන්ට මේ power supply එක ගන්නකොට ඒකේ 6 pin 12 pin තියෙනවද කියලා බලලා ඒකට අදාළව ආ power supply එක තෝරගන්න. ඉතින් අපි මේකට DVD write එකක් දානවා. ඉතින් අපිට තව අවශ්‍ය වෙනවා SATA cable එකක් DVD write එකට. අනිත් එක මම තියන් ඉන්නේ hard disk එකට. ඒ වගේම මේක DDR3 නිසා DDR3 4GB RAM එකක් අපිට casing එකකුත් අවශ්‍යයි. ඉතින් මේ golden field brand new casing එකක් use casing එකක් පාවිච්චි කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දැන් අපේ පළවෙනි පියවර වශයෙන් processor එක අපේ motherboard එකට සවි කරගමු. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේක මේ පැත්තට ඇද්දාම මේක ඉස්සෙනවා. මේක අයින් කළා වාගේ ප්‍රොසෙස් එක අරගෙන මෙන්න මේ වලවල් දෙක චුට්ටක් බලන්න අන්නේ එතන වාගේ motherboard එකට සව වෙන පැත්ත බලලා ෆිට කරගන්න. ඊට පස්සේ මේක පාත් කළා මේ ඇනේට සව වෙන විදියට තද කරගන්න. ඔයා මේක මම පෙන්නන්නම් කෝරු do PC එක කියන්නේ G41 31 motherboard වල මේකේ ෂොකට් එක වෙනස්. ඒ නිසා මම එකපාරට පෙන්නන්නම්. හරි මේ G41 motherboard එක ඒකෙ මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් මෙහෙලා දාලා මෙන්න මෙතනින් පුළුවන් අපිට මේක උස්ස ගන්න. ඊට පස්සේ අර තියෙන වලවල් දෙක පැත්ත බලලා අපි මේක පොඩ්ඩක් මොනවා හරි දූවිලි මේ පින්න දෙලා තියෙනවා කියලා අනිවාර්යයෙන්ම බලලා ගන්න. නැත්නම් ආයේ ප්‍රොසෙස් එක motherboard එකට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක මෙහෙම තියලා මෙන්න මේ විදිහට අපිට ප්‍රොසෙස් එක motherboard එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු motherboard cooling fan එක. Cooling fan එක කොහොමද motherboard එකට කනෙක්ට් කරගන්නේ කියලා මම ඕගලන්ට කලින් පෙන්නුවා thermal paste එකක්. අපි මේක සවි කරන්න පෙර මේ thermal paste එකෙන් පොඩි ගොඩක් දාන්න බෑ වටේට විහිරෙන්න චුට්ටක් මේ මැදට දාගන්න ඕනේ. හරි අපි thermal paste දාගත්තා. දැන් අපි
පස්ස කූලින් ෆෑන් එක හයි කරගන්න ඕනේ. එන්න මේ වගේ කූලින් ෆෑන් එකක් තියෙනවා නම් මේ ඇන වලින් තද කරන්න තියෙන කූලින් ෆෑන් එකක් තියෙනවා නම් ඒක ඕගොල්ලන්ට හයි කරන්න මෙන්න මේ වගේ එනවා. ගොඩක් මදර්බෝඩ් වලට මෙන්න මේක ඇල්ල එනවා. දැන් මේකේ මෙහෙම තියෙන්නේ සමහර වෙලාවට මෙන්න මේක සම්පූර්ණයෙන් කඩෙන් වෙනවා. ඔකට මෙන්න මේක මේ විදියට එන හතර මෙතනට සෙට් වෙන විදියට දාගන්න පුළුවන්. ඒකේ තද කරනකොට ඕගොල්ලෝ ගොඩක්ම තද කරන්න එපා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේක මේ ඇඟිලි තුඩේ ගන්න තද වෙන්න හයි කරන්න. ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න මේ වයර් එක දිග ඇති වෙන්න ඒක හරි පැත්තට හදාගන්න. සමහර අය මෙතන මේ පැත්තෙන් තියෙනවා. මෙහෙම මේක සවි කරගන්න. මුලින්ම මේ දෙපැත්තක් ට්‍රයි කරගෙන ඊට පස්සේ තව පැත්තකට යන්න. සාමාන්‍ය ඇඟිලි තුඩේ ඊට වගේ සවි කරගන්න වැඩියම තද කරන්න එපා. මද බෝඩ් එක ඇද වෙන්න ඉඩ තියෙනවා. හරි ඊට පස්සේ මේ කූලින් ෆෑන් එක හයි කරන්න අපිට මෙතන CPU ෆෑන් කියලා එකක් තියෙනවා. අන්න ඒකේ පින් හතරක් කෙන එකක් තියෙන්නේ. අන්න ඒකට තමයි අපි ඒක ෆිට කරගන්න ඕනේ. එන්න එතනට කනෙක්ට් කරගන්න. ඒක තමයි කූලින් ෆෑන් එකට පවර් එක දෙන තැන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් සාමාන්‍යයෙන් මේ G41 mother board එකට අර ක්ලිප් එන කූලර් එක හයි කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ ක්ලිප් ටික මෙන්න මෙතනට වැටෙන විදිහට මේ ඔක්කොම තද වෙන්න ඕනේ හොඳට. ඊට පස්සේ මේ ක්ලිප් එක මේ ඊතලේ තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට කරවන්න ගලවන්න ඕනුනහම තමයි ඊතලේ පෙන්න තියෙන පැත්තට කරවන්න ඕනේ. පස්සේ මේකෙත් මේ CPU ෆෑන් කියන තැනට මෙන්න මේක කනෙක්ට් කරගන්න. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් බලන්න බෝඩ් එක ඇද වෙලා තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්. ඊට පස්සේ අපි දැන් ෆෑන් එකත් කනෙක්ට් කරගත්තා. මේකට අපි යූස් කරන්නේ 4GB DDR3 සිංගල් RAM එකක්. ඉතින් RAM එක කනෙක්ට් කරගන්න ඕගොල්ලෝ මෙන්න මේ මේකයි මෙන්න මෙතන මේ තියෙනවා. අන්න ඒකට හරි වෙන්න කියලා පොඩ්ඩක් තද කරන්න මෙන්න මේ ක්ලිප් දෙක මෙතනට සෙට් වෙන්න. දැන් මදර්බෝඩ් එකේ පිටින් සවි කරගන්න තියෙන ඔක්කොම සවි කරන් ඉවරයි. දැන් අපි කේසින් එක අරගෙන මේක කේසින් එකට ෆිට කරගමු. මේ දෙක එහා පැත්තෙන් තියන්න. එතකොට අපි දැන් මේ ගෝල්ඩන් ෆීල්ඩ් බෑන් නිව් කේසින් එක අපි මේ දෙක අරගමු. මේ එන අනිවාර්යෙන් පරිස්සමෙන් තියාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කේසින් එක අරගමු. ඉතින් බ්‍රෑන්ඩ් නිව් කේසින් එක නිසා මෙන්න මේක මෙහෙම පෙන්වන්නේ. කොහොමත් ඔයගොල්ලෝ අනිත් කේසිනු මේ ආකාරයෙන්ම පෙන්වන්නේ. ඉතින් මේකේ ඔයගොල්ලන්ට පේනවා මේ වයර් හනස්ස. ඒ වගේම මේක බ්‍රෑන්ඩ් නිව් නිසා එන පෙන්නනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේකට අවශ්‍ය එන ටිකක් හොයාගන්න. යූස් කේසින් එකක් ගත්තා. අන ටික අනිවාර්යෙන්ම හොඳට සවි වෙන්න ඕනි පාස් ටික. ඉතින් මේ වගේ අන සෙට් එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම වයර් හනස්ස මෙතන තියෙනවා. සවුන්ඩ් එකයි USB එකයි. ඒ වගේම අපේ පවර් ඔන් ඔෆ් රීස්ටාර්ට් ස්විච් පවර් LED හાર્ඩ් LED සෙට් එක මෙතනින් තියෙනවා. ඉතින් අපි මුලින්ම මේකේ එහා පැත්තේ පේනත් අරගමු. ඒ පිටිපස්සේ එහා පැත්තේ පේනත් අයින් කරගත්තා. ඉතින් අපි මේ වයර් ටික මුලින්ම
එහා පැත්තෙන් අපි පිළිවෙලට මේක හදනවා නම් මේකට එන වයර්ස් අපි මෙන්න මේ පැත්තේ තමයි අරගන්න ඕනේ මොකද නැත්තම් අර පැත්තේ ඔක්කොම වයර්ස් පේන නිසා හරි මම වයස් ටිකන අනිත් පැත්තට දාගත්තා. ඔයගොල්ලන්ට ඒක අන්තිම ලුණක් කරගන්න පුළුවන්. මම අර සවි කරද්දී ප්‍රශ්න එන හිඳයි. ඒක හයි කරගත්තේ මුලින්ම. ඉතින් ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ මගේ බෝඩ් එකට එනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ පැනල් එකක්. ඔයගොල්ලෝ කේසින්නේ තියෙනවා මෙන්න මෙතනට. මෙන්න මේක සවි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකේ ගොඩක් මේ සවුන්ඩ් මෙන්න මේ රවුන්ඩ් තුන එන පැත්ත මේ පැත්තට එන්නේ. මේ විදිහට හයි කරගන්න මේක තියලා තද කරන්න තියෙන්නේ මම මේක දැන් මේ ගැලවෙන්නේ නැති විදිහට හයි කරන් තියෙන්නේ මදර්බෝඩ් එකේ ඔයාගේ මදර්බෝඩ් හයි කරන්න කලින් බලන්න මෙන්න මේ එන සමහර වෙලාවට ඔයා බ්‍රෑන්ඩ් නිව් කෙසින් එන්නම් පැකට් එකේ මෙනවා ඔයා එන්නේ ටික හයි කරගන්න ඕනේ එහෙම නැත්තම් ඔයාට මේ වගේ සවි කරලා මෙනවා ඊට පස්සේ ඔයා මදර්බෝඩ් එක මෙන්න මේ සෙට් එක අර පැනල් එක පැත්තට එන විදිහට හරි දැන් මේ එන ටික අපි දාගන්න ඕනේ මේ එන පැකට් එකේ ඉතින් මේකේ තියෙන පොඩි මෑනේ තමයි ඔයගොල්ලෝ මදර් බෝඩ් එකට දාගන්න ඕනේ මෙන්න මේ වගේ නෑනේ ඉතින් මම මේකට එන හතරයි දාගන්නේ අනිත් අවුල එන දාන්න විදිහක් නෑ අර ඔයගොල්ලන්ට මම මෙන්න මේ කැලි ඔයගොල්ලෝ තව තියෙන තැන් වල දාගත්තා නම් තමයි හොඳ ඉතින් මම මේකට දැනට එන හතරක් හයි කරගන්නම් මොකද නැත්තම් මදර් බෝඩ් එක ඔය මේව ගහද්දි හැදෙන්න පුළුවන් ඊට පස්සේ අපි මේකට අපේ පවර් සප්ලයි එක හයි කරගමු මම මේ වොට් 380 පවර් සප්ලයි එක මේ පවර් සප්ලයි එකෙත් එන හතර තියෙන මෙන්න මෙතන ඒ එන හතර කේසින් එකේ මෙන්න මේ සෙට් එකට තමයි වැටෙන්න ඕනේ. ඕගොල්ලන්ට සමහර කේසින් වල සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් කේසින් වල මේ එලියෙන් ඇතුළට උබන් වගේ තියෙනවා නැත්තම් මේ වගේ කේසින් එක නම් ගොඩක් වෙලාවට එන්නේ මේක. හයි කරගෙන හැන ටික දාන්න. අපිට මූලික වශයෙන්ම මේ 4 pin වෙන කේබල් එක වයර් සෙට් එකක් ඇති වාගේ පවර් සප්ලයි එකෙත් මෙතන දැන් මේක 8 pin තිබ්බට දැන් මේ මදර් බෝඩ් එකට කනෙක්ට් කරගන්න පුළුවන් 4 pin එකක් සමහර මදර් බෝඩ් වල 8 pin එනවා ඉතින් මේකේ වාගේ මේ දෙකම තියෙනවා නම් ඒක එතනට හරියන එක බලලා කනෙක්ට් කරගන්න ඊට පස්සේ අපිට මේ 24 pin එක මෙන්න මදර් බෝඩ් එකේ මෙන්න මෙතන තමයි හයි වෙන්න ඕනේ අපි මේක මදර් බෝඩ් කේසින් එකේ එහා පැත්තෙන් ගත්තොත් තමයි හොඳ නැත්තම් මෙතන වයස් වැඩි වෙනවා මම දැන් වයස් ටික එහා පැත්තෙන් ගත්තා මෙතන 24 pin එක අපි කනෙක්ට් කරගමු හරි අපි දැන් ම මදර් බෝඩ්ඩයට පව දෙන දෙක සවි කරන් තියෙන්නේ අපි දැන් පිසිකට හාඩ් ඩිස්ක එක හයි කරගමු ඉතින් හාඩ් ඩිස්ක එක මෙන්න මේ වගේ තැනක් ඇති ඔගොල්ල පිසි එක එතැන්ට තමා සවිවෙන්ඩ ඕනිය මෙතන හාඩ් ඩිස්ක එක එක කේසින්නෙන් කේසින් එකට වෙනස් වෙනවා ඉතින් මෙන්න මේ අතට හයිවෙන්ඩත් සමහර තැන් තියෙනවා කේසින් වල ඉතින් මම මේකේ මෙන්න මෙහෙම ඇතුළට ඔයා සාමාන්‍ය හාඩ් ඩිස්ක එකේ කැනින්නම් තියන්න එපා එන හතරම දානවා නම් තමයි ගොඩක් හොඳ මොකද මේක හෙල්ලෙන්ඩිඩ තියෙනවා ඩිස්ක එකත් හයි කරගත්තා
හාඩිස්කේ හෙල්ලෙන්නේ නැති වෙන්න තද වෙන්න හයි කර ගන්න යන හතරම දැම්මොත් තමයි ගොඩක් හොඳ. ඊට පස්සේ අපි හාඩිස්කේකට හයි වෙන්නේ ගොඩක් අයගේ දැන් නම් පාවිච්චි කරන SATA හාඩිස් නිසා හාඩිස්කේකට මෙන්න මේ වගේ පවර් සප්ලයි එකේ තියෙනවා. එන්නේ එකක් ඔයා මේ කේසින්නේ පිටිපස්සෙන් අද ගන්න එතනට. හරි, මම හාඩිස්ක් එකට වයර් එක කනෙක්ට් කරා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා SATA කේබල්. ඉතින් හරි, SATA කේබල් එක ඔගොල්ලෝ එක පැත්තක් හාඩිස්ක් එකේ එකට කනෙක්ට් කරගන්න, අනිත් පැත්ත ඔයගලන්ට මෙන්න මෙතන වගේ SATA ගහන්න සෙට් එකක් තියෙනවා. ඒකේ ඔගොල්ලෝ 0 නම්බර් 1 එහෙම ඇති වාගෙත් ඒ 0 තියෙන එකට හාඩ්ඩිස්ක් එක කනෙක්ට් කරගන්න, අනිත් එක කනෙක්ට් කරලා ප්‍රශ්නයක් නැහැ. ඒත් ගොඩක් හොඳයි 0 තියෙන හරි නම්බර් 1 තියෙන හරි SATA 2 SATA 3 වලට යනට වඩා SATA 0 SATA 1 වලට ඔයාගේ හාඩ්ඩිස්ක් එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ අපි දැන් අපේ DVD රයිට් එක හයි කරගමු. රයිට් එක හයි කරන්න ඕගොල්ලෝ කේසින් එකේ මෙතන මෙන්න මෙතන තියෙනවා මේකක්. ඒක ඔගොල්ලෝ මේ අපිට ක්ලිප් දෙකක් තියෙනවා. ඒ ක්ලිප් වලින් මෙන්න මේක ඇල්ල ගලව ගන්න ඕනේ. මේ කැල්ල මෙහම ගලව ගත්තට පස්සේ එතනින් DVD රයිට් එක හෝයාගේ රෝම් එක දාගන්න පුළුවන්. හරි, මම මේකේ DVD රයිට් එකත් හයි කරගත්තා. ඒකට අපි DVD රයිට් එකටත් SATA කනෙක්ට් කරගමු. SATA පවර් කේබල් SATA කේබල් දෙත් අපි මම වීඩියෝ එකේ සමහර තැන් ස්කිප් කරනවා, මොකද ගොඩක් වෙලා වීඩියෝ එක ඩික් වෙන හින්දා. ඉතින් මේකත් අපි මදර් බෝඩ් එකේ SATA වලට කනෙක්ට් කරගමු. මෙන්න මේ අනවශ්‍ය අපිට දැනට අවශ්‍ය නැති කේබල් ටික එක්කෝ PC එකේ යහපැත්තෙන් මේවා කරලා හරි මේ ටික පිළිවෙලකට හදාගමු. දැනට මෙන්න මෙතන දාන්න, මොකද වීඩියෝ කරන ගමන් අමාරුයි මේ ඔක්කොම ක්ලික් කරගන්න. අපේ USB front USB sound මේකයි. අපේ power on off restart switch ටික හයි කරගමු. ඉතින් මුලින්ම අපි restart switch ටික හයි කරගමු. හරි, ඔගලන්ට මෙන්න මේ වගේ රීස්ටාර්ට් එකයි. මේක ගොඩක් දුරට නිල් පාටින් එන්නේ රීස්ටාර්ට් ස්විච් එකේ නේක. ඊට පස්සේ රතු පාටින් හાર્ඩ් එකේ LED එක, තැඹිලි පාටින් වගේ එන්නේ පවර් ස්විච් එක, අපි ඔන් ඔෆ් ස්විච් එක. ඒ වගේම මේ කැලි දෙකක් කැඩලා එන්නේ අපේ පවර් LED එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ මදර් බෝඩ් එකේ ඇති මේක ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති ෆ්‍රන්ට් පැනල් කියලා. සමහරලාට එතන මේ අදාළ ඒවා ගහන්න එයා පැත්තෙන් ලියලා තියෙනවා. ඔයගොල්ලෝ අන්න ඒක බලලා නැත්තම් මම ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඔයගොල්ලන්ට උඩ කාඩ් එකේ තියෙන වීඩියෝ එකට ගිහිල්ලා ඒක කරගන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවන්. මේක කනෙක්ට් කරගත්තා. මම ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම්. මොකද ගොඩක් අයට පැටලෙන තැනක් තමයි එතන. ඒ ටික හරියට කනෙක්ට් වුනේ නැත්තම් ඔයගේ පවර් බටන් එකට ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ USB front USB එකයි front sound ටිකයි අපි කනෙක් කරගමු. එතකොට මේක කනෙක් කරගන්න ඕගොල්ලන්ට තියෙනවා මෙතන දැන් pin 10ක් වෙන එක, මේකක් වැහිලා වගේ තියෙනවා. අන්න ඒක මේ ඔයා බලන්න ඒක ගොඩක් දුරට ගහලා තියෙනවා. මෙතන මේ front panel audio කියලා තියෙන්නේ. අන්න එතනට ඒක කනෙක් කරගන්න ඕනි. ඒ වගේම USB එකේ මේ එක පැත්තකින් මේ
එකක් වහලා තියෙනවා. ඒතකොට මේ front panel USB කියලා තියෙනවා. නැත්තම් USB 1 2 එහෙම තියෙනවා. ඔගොල්ලෝ අන්න එකකින් එකකට connect කරගන්න. මේ ටික high කරන්න හැටි මම වෙනම ඔයගලන්ට මේ casing එකේ නැතුව වෙනම motherboard එකක් තියලා ඔයගලන්ට පෙන්නන්නම් ඒ ටික high කරගන්නේ කොහොමද කියලා. හරි දැන් අපි PC එක on කරගන්න අවශ්‍ය සියලුම cable connect කරන් තියෙන්නේ. ආයෙ ඔයාට ඕන නම් තව cooling fan එකක් මෙන්න මෙතනට set වෙන්න තියෙනවා ඔයගලන්ට. මෙන්න මේ වගේ ෆෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක නම් තියෙන්නේ කෙලින්ම power supply එකෙන් current එක ගන්න. නැත්තම් ඕගොල්ලෝ සමහර විට මෙන්න මේ port වලට ගහන්න පුළුවන්. casing fan උත් එනවා. ඕගොල්ලන්ට RGB වගේ තියෙනවා නම් ඒවත් high කරගන්න පුළුවන්. මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඒ RGB system high කරන විදිය. ඉතින් මූලික වශයෙන් PC එකක් assemble කරගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරා. I think ඔයගලන්ට මේක අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් ඔයගලන්ට අපේ channel එක subscribe කරලා තිබ්බොත් එයා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාගන්න. එතකොට අපි වීඩියෝ දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. I think මේ PC එක මම on කරලා windows ගන්න වීඩියෝ එක ඊළඟට දානවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒකත් බලන්න. මම මේකේ playlist එකක් හදනවා. ඒකේ තියෙන ඔක්කොම ටික බැලුවොත් ඔයගලන්ට සාමාන්‍ය දැනුමක් ගන්න පුළුවන් PC එකක් හදාගන්න. ඒකට windows දාලා drivers දාන හැටි අනිත් වැඩ ටිකත් මම ඔයගලන්ට කියලා දෙනවා. අනිවාර්යෙන් channel එකත් එක්ක තුලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.